පයිතන් ඩවන්ලෝඩ් කරගන්න විදිය ඉස්සෙල්ලම python.org කියන සයිට් එකට යන්න. Right. python.org සයිට් එකේ පෙන්නනවා version 2ක් python 3.6 version එකයි 2.7 version එකයි. දැනට මොරටුවේ තියෙන්නේ python 2 3 නෙමෙයි python 2. ඒක නිසා python 2.7 කියන link එකෙන් python download කරගන්න. හරි. python 2.7 කියන link එකෙන් python download කරගන්න මෙන්න මේක press කරලා. හරිද? මේ link එක press කරලා. මේ තියෙන්නේ download කරගත්ත software එක. මේක double click කරලා install කරගන්න තියෙන්නේ. හරිද? double click කරලා install කරගන්න තියෙන්නේ. මේකේ බලන්න install for all users මම දාන්නේ C වල python 27 කියන folder එක ඇතුළට. C වල python 27 කියන folder එක ඇතුළට තමයි setup එක install කරගන්න හදන්නේ. Right. ඊට පස්සේ දැන් මේක install කරගත්තට පස්සේ සාමාන්‍යයෙන් නම් Windows වල path එක automatically set වෙනවා. මතක ඇති ඔයාලට Java වල path එක දැන් මමගේ මේක install වෙලා තියෙන්නේ. මේක බලන්න. install next ගිහිල්ලා තමක් නෑ. ඔන්න install වෙන්න දුන්නා. මේ python installation එක තමයි දැන් යන්නේ. ඒ කියන්නේ python install වෙනවා. දැන් මම දුන්නේ මේක C වල python 2.27 කියන folder එක ඇතුළට තමයි python install වෙන්නේ දැන්. right. ඊට පස්සේ බලන්න දැන් python පටන් ගන්න අපි මතක ඇති java වල path එක set කරනවා කියලා එකක් කළා. ඒ කියන්නේ java install වුණාට පස්සේ path එක set කරලා කිව්ව operating system එකට මෙන්න මෙතන තමයි python ඉන්නේ කියලා. එන්න මෙතන තමයි os එකේ python ඉන්නේ. කවුරු හරි java කියන මේ java කියන එක හෙව්වොත් java ඉන්නේ මෙන්න මෙතන. ඒ වගේම python වලටත් කියන්න ඕන python වල path එක set වෙන්න ඕන, set කරන්න ඕන. හැබැයි මේකේ java ත් එක්ක ගත්තට පස්සේ වෙනසක් තියෙනවා. python වල path එක සාමාන්‍යයෙන් install වෙද්දී set වෙනවා. يعني environmental variables වලට python path එක set වෙනවා. මොන දැන් මම finish button එක click කරා. දැන් බලන්න මෙන්න මේ this pc right click කළා java path එක set කරන විදිහටම advanced system settings environment variable මෙතන බලන්න python home එක set වෙලා තියෙනවා. බලන්න py home කියන එක. ඊට අමතරව python path කියන එක set වෙලා තියෙනවා මෙන්න මේ විදිහට. lib එකයි dlls එකයි lib එක ඇතුලේ තියෙන lib-tk කියන folder එකයි. හරිද? මෙන්න මේ විදිහට python path එකයි python home එකයි set වෙලා තියෙනවා. හරිද? ඊට පස්සේ මේකේ නිවැරදිව set වුණාද බලන්න command prompt එක press කරලා command prompt එක open කරලා command prompt එක open කරන්නේ command කියලා type කරලා enter කරන්න. command prompt එක open කරලා මෙතන windows වල නම් py කියලා type කරලා enter කරන්න. හරිද? windows වල නම් py කියලා type කරලා enter කරන්න. linux වල නම් python කියලා type කරලා enter කරන්න. python කියලා type කරලා enter කරන්න. ඊට පස්සේ මේ මොරටුවේ දීලා තියෙන මේ note එකේ මේකේ තියෙනවා mode දෙකක්. මේ බලන්න command line mode එකයි interactive mode එකයි කියලා.
right මේ මෙතන පේනවා ඇති note එකේ type කරේ python කියලා මොකද මේ note එක base කරගෙන තියෙන්නේ linux operating system එකේ වැඩ කරනවා නම් එතකොට දැන් අපි ඇත්තටම linux වල වැඩ කරන්න ඕන දැනට windows වල setup එක දා ගිය නිසා python වෙනුවට අපි දැන් මේ py කියලා මොකද මේක windows linux නම් python කියලා type කරන්න python කියලා type කරාට පස්සේ මේ ටික පෙන්නවා එතකොට මේකට කියනවා මේ mode එකට නමක් interactive mode කියලා right මෙන්න interactive mode එක එනවා හන්ද එහෙම නැත්නම් මෙතනින් run ගිහිල්ලා command ගිහිල්ලා මෙන්න මේ විදිහට ගන්න පුළුවන් මේ දෙකම එකයි right ඊට පස්සේ මෙතන අපි program එකක් interactive mode එකේ run කරගන්නේ print hello so printf print hello right මේ විදිහට ඉස්සෙල්ලා අකුරු වැරදුනා paint කියලා වැදුලා තිබුණේ දාහනයක් විදිහට මේක ඇංගිලා මම මෙන්න මගේ command prompt එක මම interactive mode එකට යනවා py කියලා type කළා linux නම් python කියලා type කරන්න print කියලා double quotation ඇතුලේ මම දෙනවා hi වේරංග අන්න එක print උනා ඊට පස්සේ interactive mode එකේ අපිට ඕනනම් පුළුවන් කීපයක් කිසි සංඛ්‍යා දෙකක් එකතු කරන්න මේ විදිහට වැඩි කරන්න මේ වගේ දේවල් කරගන්න පුළුවන් පේනවා ඇති දශම මේ පූර්ණ සංඛ්‍යාවකින් පූර්ණ සංඛ්‍යාව බෙදුවා පස්සේ දශම ගණන් එන්නේ නැහැ integer එකක් බිංදුව කියලා එනවා ඊට අමතරව මට ඕනනම් මෙහෙම දෙන්න දශම ගණන් එක පෙන්වනවා දෙකේ බලයක් නම් දෙකේ තුන්වැනි බලය 8යි කියලා පෙන්වනවා අන්න මේකෙන් exit වෙන්න control c press කරන්න පුළුවන් මෙන්න මේක තමයි python morto university එකේ තියෙන පළවෙනි පාඩම python install කරලා interactive mode එකේ program කීපයක් run කරලා බලන්න තියෙනවා එතකොට ඔයාලට recommend කරන්න පුළුවන් මේ මේක පුළුවන් නම් Linux OS එකක run කරගන්න. ඒකෝර Linux OS එකක් දාන්න නම් එකක් තමයි partition එකක දාන්න පුළුවන්. එහෙම නැත්නම් partition මේ virtual box එකක් download කරලා virtual box එකේ දාන්න පුළුවන්. ඒ කියන්නේ Windows උඩම Linux run වෙන විදියට virtual box එකක් download කරගන්න නම් මෙන්න මෙතන Google ගිහලා type කරන්න Oracle virtual box type කරලා enter කරා. උඩ පෙනේ Oracle virtual box එකක් අපිට download කළා මේ virtual box එක උඩ පුළුවන් අපිට Linux software එකක් Linux operating system එකක් install කරගන්න. Linux operating system එකක් install කරගන්න පුළුවන්. Oracle virtual box මේ තියෙන Oracle virtual box මේක download කරලා install කරගන්න. ඊට පස්සේ අපි බලමු මේ මේක install කරගෙන ඉන්න install කරගත්තට පස්සේ බලමු මේ කොහොමද මේකේ කොහොමද මේකේ මේකට Linux OS එක install කරගන්නේ කියලා. දැනට මේ වීඩියෝ එකෙන් කරා python install කරගන්න එක environmental variable set වෙලා නැත්නම් set කරගන්න විදිය ඊට පස්සේ interactive mode එකේ පොඩි program එකක් run කරගන්න විදිය මෙතනත් print hello world එන්නනෝ මේ විදිය right